හිමාලය කඳුවැටිය සැලකෙන්නේ ලෝකයේ සුන්දරම මෙන්ම බෙහෙසුණුම කලාපයක් ලෙසයි. එම කඳුවැටියේදී මරණය අතිශය සුලභ වන්නේ අධික ශීතල ජලයේ හිම කුණාටු සහ වෙනත් අනතුරු නිරන්තරයෙන්ම හිමාලය කඳුවැටිය තුළ සිදුවන නිසා. කෙසේ වෙතත් හිමාලය කඳුවැටියේදී අතුරුදන්ව දින 47කට පසුව පණපිටින් සොයා ගැනීමට හැකි වූ මිනිසකු පිළිබඳව ඔබ අසා තිබෙනවාද? එවන් පුද්ගලයෙකු පිළිබඳ ඊයේ දිනේදී නේපාලයෙන් වාර්තා වුණා. ඔහු තායිවාන ජාතිකයෙකු වන 21 හැවිරිදි ලියන් ට්‍රෙක්කාර් නැමැති තරුණයායි. තායිවානයේ සරසවි සිසුවකු වන ඔහු සිය පෙම්වතිය සමග පසුගිය මාර්තු මස 9 නේපාලයට අයත් හිමාලය කලාපයේ ටිප්ලින් ගම්මානයෙන් කඳුවැටියට ඇතුළු වී තිබුණා. අනතුරුව අතුරුදන් වූ ඔවුන් දෙදෙනා සොයා සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින්ද පලක් අත්ව තිබුණේ නැහැ. එහෙත් ඔවුන් සොයා ගවේෂණයේ යෙදුණු කණ්ඩායමකට දින 47කට පසුව හිමාලය කඳුවැටියේ මීටර 2600ක් උස ස්ථානයක වැටී සිටි තරුණයා හමු වූ අතර ඔහු ඉතා දුර්වලව සිටි බවයි හඳුනාගෙන තිබුණේ. ඊට මද දුරක් ඔබෙන් ට්‍රෙක්කාන්ගේ 19 පෙම්වතියගේ මලසිරුර තැන්පත්ව තිබුණා. ඉතා අපහසුවෙන් අදහස් දක්වමින් මෙම තරුණයා පවසා තිබුණේ අතුරුදන් වී දින 44කට පසු, එනම් මෙම කණ්ඩායම හමුවීමට දින 3කට පෙර සිය පෙම්වතිය මිය ගිය බවයි. ආහාර හිඟිය, ජල හිඟිය මෙන්ම අධික ශීතල මෙම මරණයට මුල් වී තිබුණා. මෙම තරුණයා වහාම කත්මඬු නුවර පිහිටි රෝහලක් වෙත යොමු කර ඇති අතර ඔහු සුළු වශයෙන් අදහස් දක්වන බවයි පැවසෙන්නේ. ඔහුගේ තත්වය බරපතල නොවුනද සිරුර අධික ලෙස දුර්වල වී ඇති බව කියවෙනවා. අතුරුදන්ව සිටි දින 47 තුළ තරුණයාගේ බර කිලෝ 30කින් පහත වැටි ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කළේ. තමන් පෙම්වතියගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක් ගත් බවද මෙම තරුණයා සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔහු පෙම්වතියගේ මරණය සම්බන්ධයෙන් කිසිදු කම්පණයකින් පසු නොවන බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. යම් සත්ව වර්ගයක් විසින් සපාකෑම හේතුවෙන් ඔහුගේ සිරුරේ කුඩා වශයෙන් තුවාල පවතින බවද වෛද්‍යවරුන් සඳහන් කරනවා. අතිශය බිහිසුණු හිමාලය කඳුවැටියේ අතරමංව වැඩිම කාලයක් ජීවිතය බේරා ගනිමින් රැඳී සිටි පුද්ගලයා බවටයි ලියන් ට්‍රෙක්කාර් මේ වන විට නම් කර ඇත්තේ. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.